සත්පරුස පින්වත්නී අපේ පින්වාත් උපුල්සාන්ත සන්නස්කර මහත්ම බෞද්ධයන්ටයි බුදුද්හාමටයි පුතුම තරම් වෛරයක් තියෙන කෙනෙක් කියලා එතුමා විටින්විට ප්‍රකාශක නියම්යන් ප්‍රකාශන වලින් පයනවා. ස්විසේසයම තවන දරුවන් නොමගයාවමින් එතුමා කියන සමහර ප්‍රකාස දුරදිගගේ හිටල බලන්න නඇැතුව කල්පනා කරන්න නැතුව සරකාණුකූඩු ඉමසන් නැති හුගක්කට්ටෙන් නොම ගැවන ප්‍රකාස. ලංකාව ආක්‍රමණයකරව පලවෙනි ආක්‍රමණිකය මිහිදු මහරාතන් වහන්සේ කියල තමයි උපුරසාන්ත සන්නස් කළ මහත්මා කියන්නේ. මිහිඳු මහරාතන් වහන්සේ සැපෙන් හිටිය සිංහල ජාතියකට දුක කියන එක කියල තුන්න කියල තම එතුමගේ යන්නේ. ඇේ මම හිතනවා. ඒද හ දුවත්මයි ලන්කාට පලවනි ආක්‍රමි පලිමනි ආක්‍රමිගැෙලා ම හිතනවා. මොකක් ධාක්‍රමණය කරයි ඉන්දියානු ආදමක් අපිට ඇරගෙනවවා මු ඉන්දදියානු පරිපපු හන කෙල පොට කව දවත් ඉන්යාන ආගම තහන් කෙ කියන්නේ නෑ ඇරග. ඇරගෙන විල්ලා කාල බීල හිටපු ජාතියකට දුක කියන එක දුන්න කන්නෙත්නෑ බොන්නත්නෑත්නෑ දුකයි 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 දුකක් දුකයි කියනෙක් ගෙනවා. දුකාක්‍රමණයක් මන් මේ එකක කිය. මහිදු මහරහතන් වහන්සේ ආක්‍රමණක එක් නෙමේ මදුු මහරාතන් වහන්සේ ධර්ම දූතයෙක් අනුබුදු මිහිදු මහරාතන් වහන්සේ අපිට බුදුපියාණන් වහන්සේට පමණයි තිරෙන වෙන්නේ සිංහල ජාතියට ඒ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ භාගිවතුන් වහන්සේ දේශනා කර උතුම් සී සද්ධර්මය පින්ංවති හැගෙන වැඩම කළා ඒ විතරක් නෙමේ දහාටක පමණ පිරිස්ස එක් කලේග නැවිල්ල මිසී ලංකා ධහනීතලය හැම පැත්තකින්ම පෝසනය කරන්නට මා විශාල මෙහහි වරක්ෂතු කළා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ දුකයි කියලා කියනකොට ඒ සහධකත්්‍ය අපි පුල්සන් සන්නස්වල මහත්මායෙම ආර්ථදක් වන්නේ සතුටින් හිටියක නැති කලා වගේ අදහසක ප්‍රකාසේම පේන එතුවා මොනතරම් මි්‍යා දුෘෂ්ටිකර කියලා තියනදී වර්දවා දකිනවද කියලා. පිුවත්නි දුක කිවූහාම ඒකට තේරු මත්තියනවා. දකීන වචනයෙන් කියන්නේ පිළිකුල් කළ යුතු නිින්දා කළ යුතුයි කියනයක. කර කියීන අකුරෙන් කියවවෙන්නේ හිස් කියන එක. එතකොට දුක්ඛ කියන වචනයෙන් එන්නේ පිළිකුල් කළ යුතුයි නිින්දා කළ යුතුයි හිස් හරයක් නැහැ ආත්මයක් වසයෙන් ගත හැකි කිසිවක් නැති හින්ද මේ හිස් ස්වභාවයක් කියනක. දුක්කහකිව් වහාම පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතුයි හිස්. මොනවද මේ පිකුල් කළ යුතු නින්දා කළ යුතු හිස් සාරයක් නැතිති. ඒ පින්වදි පංචුපාදානස්කාන්දය. භාගිවතුන් වහන්සේගේ පළමුවැනි ධර්මදීශනාව ඉඳලා. අවසන් ධර්ම දේශනාව දක්වාම චතුරාරි සත්‍ය ධර්මයේ දේශනනා කළේ ඒ චතුරාරි සත්‍ය ධර්මයේ පංචුපාදා නස්කන්දී තමයි පින්වතිමි දුක්ක සත්‍යක කියන්න පංචුපාදා නස්කන්දය රූප වීතනා සංඥා සංකාර පිඥානය මේ උපාදා නස්කන්දියෝ තමයි දුක්ක සත්‍යය කල කියන්නේ මෙතන තියෙනවා විශාල කතාව අනුස්ස භූමියය උපත්තය ලබනකොර පතිසන්දිී විඤඥානයේ දන් චුතිය දක්වාම ඒ අයගේ පතිසන්ධය පවෞත්තිය චුතිය දක්වා නාමුරූපධර්මයන්ගේ හේතු පලධර්මයන්ගේ ක්‍රාකාරීත්්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්ස සේක දේසනා කළා දිවලෝකවල දෙවියන්ගේ බ්‍රහ්මලෝකවල බ්‍රහ්මයින්ගේ සතරාපාගත ඇත්තන්ගේ සවරම සත්වයින්ගේ පංචුපාදා නස්කන්ද වැඩ පිළිවෙලක්තියෙනවා ඒ පංචිපාදා නස්කන්දෙ හටගන්න හේතුවන්ගේ. බුදුපියාණන් වහන්සේ අද මනුස්සයා හිට සතරාපාගත වෙනකොට අද මනුස්සය හිට තිබියලෝකයේ කුපදිනකොට හෙට දෙවියන් සතරාපාගත වෙනකොට ඒවාගේ මනුසලෝක මනුස්සයන්ගේ ඉදිරි කටීතුවලදී ඇස්සල පිනීම් ලැබෙන විදිිය කංවලහින් ලැබෙනවිදිිය. ඒවාගේ ඒ ඇත්තන්ට දනවවාත්කම් බලවත්කන් සුකිතමරිිතකන් ඔය හැමදීමම ලැබෙන විිය නොලැබෙනැදදි විදිිය ඔය හැමදීම පින්වුවත්ේ දේශනා කරන්නේ යෙත්නා. හැමදේම දේශනා කරනකොට බුදුපියාණන් වහන්සේ දුක්ක සත්ත්‍ය ඇත්වොත් තමයේ දේශනා කළේ. මේක අපි උපූසාන්ද සන්නස්කළ මහත්මාට තේරෙන්න්න හැ. පිවත්නී දුක්ක සත්‍යය තුළ මේ පංජපාදා නස්කන්දයේ දේශනා කරනකොට බුදුපියාණන් වහන්සේ අහේතුක දුගති කෙල සත්ව පිරිසක්දේශනා කරනවා. ඒ තමයි නරකතේසම් පේත්හසුරකීන තැන්වලී න සත්වොයෝ. ඒයට මඟපල් ලබන්න බැහැ. ඒයි කරගත් අුසල කරම පාපකරම කයින් වචනයෙන් සිතින් කරගත්ත අකුසල කරම හින්ද තමයි අරතෑන්ගොල ඒ අයි දුක් නිෙදින්නේ. ඒවාගේම බුදුපියාණන් වහන්සේ දේශනාක නහේතුක සුගති කියල පිරිසක්. එතම මනුස්සේ විනිිපාතිික අතරීන උපතින් අදගොල බිරි මණ්ඩ බද්ධක්කයි. එහිමිපඳදුන් හේතු අත්තියෙනවා. දිහේතුක කියර පිරිසකෘත්තියන්නවා. ඒටේ මයි මනුස්ස දෙවරු අතර උපත්්‍යය බල ඉන්න යම්යම් ආකාරයේ දනවත්කම් බලවත්කම් තියෙන් නමුත් මඟපල්ලබන්න පැරි අයි දිහේතුක් කෙල පිලසාක්කඉන්නවා. මඟපල් ලබන්න පුළුවන් අඇය. එතොට මඟපල්ලබන්න පුළුවන් වෙන්නේ මනුස්්‍යයෝ දෙවරු අතර උපදිනකොට යාලා ගැස්පේ ඕනේ ඇස්පේන්න ඇස්පේන විද්හහි පුුණ්‍ය කරම කලින් කරගෙන ඉනවෙනවා. ඒ ඇත්තන්ගේ කංයඇහෙෙන්න්න ඕනේ නාසේ ගන්සුවන් දැනෙන් ඕන. අරත ගෝසය ඉ එකන්නේ ඇහුන්කන් දෙන්නට පුළුවන් විදිහට ඒ ඇත්තන්ට හේතු සම්පත්තියෙන්න්න ඕන ඔය හැමැතිීම ලැබන්න පින්ුවත්නේ යවදේවේගේ පෙර කරමාදී හේතු නිසා. මෙම කමවිපාක වැඩ පිළිවල තේරුන් ගන්න පුලුවන් අයට තේරුන් ගන්න පුළුවන් කාරණ. උපල්සාට සන්නස් කළ මහත්මාට තියෙන්නේ ඉතාම් බරපත්ල වරදක් වැැරදි වැටහීමක්. එනිසා තමයි විවිධ පින්කං විවීචනය කරන්නේ. සසාමර විහිෙර විහාරස්ථාන්තාව මත් හදනවා කියනවා. ඉතින් හැම තාමීතින් විහර විහාරස්ථාන විතරක් නෙමි ජනවාස වෙනකොට ගෙවල්තුරවා හදන් නිපාය. අවුදු සීයේ ඉක්මවාගේ ගෙවල්තුරවා කොච්චණං අඩුවෙන්ද තියෙන්නේ ඒ පරම්පරාගතව පදිංචිවෙල්ලා හිටිය. පිංවත්න මේවා නුවනින් තීරුන්ගන්න ඕන කාරණ බුදුදහමත්යක්ක බද්ධ වෛරයක් තියාගන්න මොනම හෝ හේතුවක් ඇති. ොක්ක ඉහාස ගැති ඉතුමාටයම් කිසි ගැටලුවක් ඇති. අප ඉතුමාට කියනවා එහෙම ගැටලු ඇතිකරගන්න කිසිම කාරණාවක් නැහැ. ඔබතුමා ධර්මයේ දැනගන්න. විනියේ දැනගන්න. ඔබතුමා ඔය විශ්වවිද්‍යාලවල උගන්න ක්‍රමී පිළිගන්න එපා. විවවිද්‍යාලවර එක එක්කෙන එක ඒක විදියට පරියේසනය කරලා මේක ඇත්ත මේක තමයි සත්‍ය කියලා බුදු දහම සම්බන්ධව කිල්්වා අට ඒක තිපිට කටුවාටීකා පරිවාර ගන් අර්ථකත්න කමයෙෙන් ඇරන්න වෙනකමයකින් දැනගන්න බැහැ. විශවවිද්‍යාලවල උගන්නපු විධකමත්යක් නොමගිහිල්ල බුදු දහම ගැන වැ්‍ය අදහස් මේ විදිී ඇති කරන්නපා. සැපවත්න්න දනවත් එන්න බලවත් එන්න සුදු සම්බු සැමියල් ලැබෙන්න්න ගුණවන්ට යහපත් හොඳ පිරිස් ලැබෙන්න්න ඒවාගේම බොහෝම සුවසේ මේ ලෝක යම්කිසි සැපයක් තියෙනවා න. ඒ සියලුම සැපසම්පත් ලෞකික සැපසම්පත් විඳින්න පුළුවන්කමේ බුදු දහම තුළ අපූට හොට විස්තර කලා දෙනවා. පංචිපාදා නස්කාන්ද ධර්මතාවය. පිින්වනී හටගන්නනකොට සුගති භූමිවල හටගන්නත්. ඒවාට සියරුම ආකාරී යහපත් ලෞකික සම්පාස් සියල්ලම ලැබින්නත්. බලපාන හතුි විදිහට කර්මය විදිහට විස්තර කරනවා මේ මේ පින්කංගල මේ මේ විපාක වෙන්න මේ විදිහට මේ විපාක ලැබෙන්න්න කියලා. ඇහි මේක තේරුම් ගන්න බැරි සැපවිඳඉන්න ඉපාකළ කොත නැකවත්නෑ බදු දහමතුලූ ගන්නන්නේ දනවතුන් අතර දනවතුන් වෙන්න බලවතුන් අතර බලවතුන් වෙන්න ප්‍රඥාවන්තයන් අතර ප්‍රඥාවන්තයන් වෙන්න සසරින් ඉගොඩ වෙන්න පින්වත්නය සසරින් ගොඩි වෙන්න බෑබල්ලන්ට කපුඩාන්ට හාවුන්ට ගැන්ඩීන්ට සසරින් ඉගොඩ වෙන්න ඒ මනුස්ස දදිවාදීට. සූපත්තු සැපවත්ත ඉන්න ඕනේ. සැපවා ජීවිත ඒයට ලැබෙන් ඕනේ. බුදු දහම තුළ ඒ සැපවත් ජීවිත ලබන ආකාරී කියල දෙනවා.මිලංකාධානී තලේ මොන තරං වාසනාවන්තද පිට රටවල්ලල ඔය කියන කිසිම දියුණුවක් පිින්වත්න ධනේ බලය ආදී භෞතික දේවල් ඇරෙන්න්න ආධ්‍යාත්මක වසයෙන් හැ. සැනසිල්ල සුවේ වගේම ගුණදරම යහපත් ධරමතා නැහැ. ලංකා යිපර්ත්න ඔබ හරිම වාස්සනාවන්තයි, මේ දේශපාලන කුමන්තනකරුවන් සහ, විවිධාකාරය අයගේ කුමන්තන හින්දා ඔබ පීධාවට පත්වනාට මේ තිීන බෞද්ධ සංස්කෘතිය ගල්හාාවටලක් කරන්න එපා මේ තියන සංස්කෘතික ලක්සන පුතුම සුවයක් සැනසිල් ලක් තියෙන්න්නේ. ඒකට වැදි දේශපාලනය උනිවැ ඇදි කරගෙන කළමනාකරණය කෙර ගැනීමයි කරන්න ඕන බුදු දහමස් සමඟ කොතරම් වෛර බැන්දත්. මොන තරන්නන් අපහාස නින්දා කළත්. ධර්මී දන්න උදවිය, ඒ ධර්මය නැවත් නැවත මතුකරමින්. කිසිම ගැටීමක් නැතුව. සත්‍ය පෙන්වා දෙමෙන් කටයුතු කරන්නට ඕන කිසිමැකෙනත්ත. වත් මේ සත්‍යය වහන්න පුළුවන්කමක් නැහැ බුදුපියාණන් වහන්සේ දුකයි 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 කළ ඔබ දුකයි කර හිතන දයන්නේ මේ උපුල්සාන්ත සන්නස් කළ මහත්මානනි දශනාකළේ පංචුපාදා අනස්කාන්දය ඒ පංචුපාදා අනස්කාන්දය ඒ දුක්කතාන්දරයේ නැති කරගන්න ආර්යෂ්ඨායික මාර්ග පිළිපදින්න ඕන එතකොට ඔය සැපයි කියලා අපේ උපුල්සාහන්ත සන්නස් කළ මහත්මා විශ්වාසකරන සියල්ලම ලැබෙන විදිී උපත්ති ලැබෙනවා ඒවාගේ රටවවාල් ඒ වගේ මෞපියු, ඒවගේ සකසම්පත් උපතිර්ම ලැබෙනවා හරියට කළමනාකරණේ කරගත්තාම පංචුපාදා අනස්කන්දීගැන් දන්නඇති කමහින්දත්. ඒවාගේ බුදුදාමට වහිර කිරීම අහින්ද, ඔයවාගේ මිත්‍යා දුෘෂතියක් ඔබතුමාට ඇතුවෙලා තියන්නේ.